මුස්ලිම් ජනතාවගේ හැඟීම් අවබෝධ කරගෙන මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබා දුන් අධිකර ජනාධිපතිතුමා ඇතුළු වත්මන් රජයට අනන්ත අප්‍රමාණ ස්තුතිය පුද කර සිටිමු. සිලෝ තව්හීද් ජමාත් සීටීජී සම්විධානය. නව කොරෝනා වෛරස් ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීමට වත්මන් රජය අවසර ලබා දී ඇත. ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතිය ගරු කරමින් මුස්ලිම් ජනතාවගේ හැඟීම් අවබෝධ කරගෙන මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබා දුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ගරු ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ගරු අධිකරණ ඇමති නීතිඥ අලි ශබ්දේ මැතිතුමා ඇතුළු වත්මන් රජයටත් මුස්ලිම් ජනතාව වශයෙන් සිලෝන් තව්හීද් ජමාත් සීටීජී සම්විධානයේ ස්තුතිය පුද කර සිටිමු. ශ්‍රී ලාංකේය සුළු ජාතීන්ගේ ආගමික අයිතිය හා මානසිකත්වයට ගරු කරමින් ඔබතුමන්ගේ රජයේ දියත් කළ මෙකී යෝජනාවට මුස්ලිම් ජනතාව වශයෙන් අප සමදා කෘතඥපූර්වක කටයුතු කිරීමට බැඳී සිටිමු. අප රටේ ජනපති වශයෙන්ුත් ඓතිහාසික රජයේ වශයෙන්ුත් ඔබතුමන් සිදු කළ ඓතිහාසික වැදගත්කමින් යුත් ඉතා වටිනා තීරණයක් ලෙස මුස්ලිම් ජනතාව මෙම ඓතිහාසික තීරණය සලකා සිටිනවා. නව කොරෝනා වෛරසයේ පළමු රැල්ලේ අභියෝගය අතිසාර්ථකව ජය ගැනීමට ඔබතුමන් කරපු රජයේ කටයුතු කළාසේ වත්මන් දෙවන රැල්ලේ අභියෝගයත් අතිසාර්ථකව ජය ගැනීමට අවශ්‍ය කටයුතු දියත් කරන මේ නිහතමානී විලාසිතා අතර රටේ ජනතාව සුරකින ඔබේ අතිවිශිෂ්ට මෙහෙවරට මුස්ලිම් ජනතාව වශයෙන් අපගේ අප සම්පූර්ණ සහයෝගය ඔබට ලබා දීමට අප සැමදා සූදානමින් සිටින බව සතුටින් සතුටින් දන්වා සිටිමු. මේට විශ්වාසී ආර් අබ්දුල් රාසික් මහලේකම් සිලෝ තව්හීද් ජමාත් සම්විධානය. समस्त मुस्लिम जनता विनुवेन सिलोन तौहीद जमात संविधाने आंडुवट जनाधिपति वरेट अगमति वरेट स्तुतिय पलकरसी मे विलावेदि विशेषेन मतकरन्नोन राजपक्ष उन्नहेगे आंडुवट मिनिहो पोड्डक बेरेल हेरेला बलपियाव आपस्सगे 2010 ඉඳලා 2015 වෙනකන් රාජ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ අපි නොවලහ සමහර වෙලාවට සතියට මාධ්‍ය හමු දෙක තුනක් පවත්වමින් මෙරටේ සාම්ප්‍රදායික ස්වදේශික පාරම්පරික මුස්ලිම් සමාජයත් සිංහල සමාජයත් ભેද කරන අමරිකානු මුදල් මත යැපෙන සෞදිවාදී වමනාවෙන් රට තුල ගොඩනගලා තියෙන මේ ජමාත් සංවිධානවල ක්‍රියාකාරීත්වය හෙළිදරව් කරනවා. SLD, JCT, JUT, JOY නොඑක් නොඑක් නම් වලින් ආපු කණ්ඩායම් තමයි රටේ මුස්ලිම් අන්තවාදී ගොඩනැගීම සම්බන්ධයෙන් බරපතල ලෙස ක්‍රියාත්මක වුණා. එදා රාජපක්ෂ උන්නහගේ ආණ්ඩුවට මේක අපි බල කරලා කියා හිටිනකොට වහාම මොවුන්ගේ ක්‍රියාකාරකම් නතර කරන්න මොවුන්ගේ ක්‍රියාකාරකම් වලට ඉඩ දුන්නොත් ඒව වර්ධනය වෙන්න ඉඩ දුන්නොත් අනාගතයේ නිසක ලෙසම මේ රට පුපුරනවා ඒක වළක්වා ගන්න කියලා හඬගා කියද්දී අනේ අපේ එදත් මේ උද්දච්ච රාජපක්ෂලා හෝ ඒ ආණ්ඩුව ඒකට කන් නොදී මේ මුස්ලිම් අන්තවාදය ප්‍රවර්ධනය කරන කණ්ඩායම් වලට ඉඩ දුන්නා එදත් අපිට චෝදනා නැගුවා අනේ මේ අහිංසක මුස්ලිම් මිනිස්සු මේ සංවිධානවලට මෙහෙම පහර දෙන්න එපා ඒවයි ඇති දෙයක් නැහැ මේක මේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ මුස්ලිම් ඡන්ද අයින් කරන වැඩපිළිවෙලක් කියලා දෙයිහාමුදුරුවනේ මේ රටට වෙන විපත පෙන්වා දුන්නු අපට තමයි තඩි බෑ එනිසා ගෝඨාභය උන්නහටත් කියනවා තමුත් මේ හදන්නේ තමන්ගේ අයියා වගේ අයියා වැටුණු වලේ වගේම තමනුත් වැටෙන්නද මේ හදන්නේ. එවකට අබ්දුල් රාසික්ලා ගැන අපි හෙළිදරව් කළා වහාම අත්තරංගුවට ගන්න කියලා. එදා ඒක වුණෙත් නැහැ. දැන් අත්තරංගුවට ගන්නෙත් නැහැ. මීට දින දෙක තුනකට එහා පැත්තේදී අපි දැක්කා ඔවුන්ගේ වෙබ් අඩවි වල පළ කරලා තිබුණා අඟහරුවාද අද දිනේ. විශේෂ උද්ඝෝෂණයක් පවත්වනවා කියලා මේ මුස්ලිම් ප්‍රජාව අතරින් මිය යන උදවියගේ දේහයන් පුලුස්සා දමන්නේ නැතුව භූම දාන කරන්න ඉඩ දෙන්න කියලා උද්ඝෝෂණයක් කරන්න. ලොක්ඩවුන් කරලා තියෙන වෙලාවක උද්ඝෝෂණ කරන්න අබ්දුල් රාසික්. මාලිගාවත්තේ ඔහුගේ කාර්යාලය අදත් විවෘතයි. මේ මිනිහම ඇවිල්ලා එක්තරා YouTube channel එක
සම්මුඛ සාකච්ඡාවකද කියනවා මම පූජකයෙක් නෙමෙයි. මගේ තියෙන කාර්යාලය. හැබැයි සීගරණ කැවිල යාඥා කරන. එතකොට මේ රටේ ආරක්ෂකංශ බුද්ධ්‍යංශ මේව ගැන බලන්නේ නැද්ද? දැන් අපිට තියෙන ගැටලුව තමයි අපි මේ අබ්දුල් රාසික්ල වැනි මේ තක්කඩින්ගේ ප්‍රකාශනවලට උත්තර දෙන්න යාමක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම අපි බලාගෙන හිටියා මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා මිනී පුච්චනවද වලදානවද කියන එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මිනී පුච්චනවද වලදානවද කියන එක සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න බලධාරීන් ක්‍රියාත්මක වෙනවා. මුස්ලිම් මිනිස්සුන්ට වැළලෙන්න තියෙන අයිතිය අපි පිළිගන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. මොකද ඒක සංවේදී කාරණාවක් මුස්ලිම් ප්‍රජාවට. දැන් අපිට තියෙන ගැටලුව ඉස්ලාම් වියතුන්ගේ කියලා සංගමයක් තියෙනවා ජමේතුල් උලම. ඒගොල්ලන් එක වෙලාවක කිව්වා කමක් නැහැ එහෙනම් පුළුස්සන්න අපට අලු ටික දෙන්න භූම දානය කරන්න. දැන් ඒගොල්ලෝ පෙනී ඉන්නවා ඉස්ලාමික වියතුන්ගේ සංගමයේ හැටියට. පැරණිම සංවිධානයේ මුස්ලිම් සමාජයේ හසුරුවන සංවිධානයේ. දැන් මේ තව්හීද්කාරෝ තව්කාරෝ ටිකක් ඇවිල්ලා. ඒ කියන්නේ මුස්ලිම් සමාජයේ ප්‍රතික්ෂේප කරන කණ්ඩායම් ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරනවා. දැන් මොකට නීතිය ක්‍රියාත්මක වෙන්නේ? ඇයි එහෙම නොවෙන්නේ? සහරාන්ගේ මරාගෙන මැරෙන ඒ මතවාදී කල්ලිහා සැබඳුණු කණ්ඩායම් තමයි මේ. සහරාන්ගේ නම කියවෙනකොට අමතක කළ නොහැකි නමක් තමයි අබ්දුල් රාසික්. ඔහු තමයි අර බුදුන්ගේ මිනි බුදුන් බුදුහාමුදුරුව මිනි මස් කෑවය යනාදී වශයෙන් අපි අනන්තවත් කතා කරලා තියෙනවා. මේ උග්‍රන්තවාදියෙක්. එතකොට දැන් අපි අහන්නේ මේ ආණ්ඩු උපදෙස් ගන්න අබ්දුල් රාසික් ලගෙන්ද ජමේතුල් උලමගෙන්ද? මේ දෙගොල්ලම වහාබිකාරයෝ තමයි. කාගෙන්ද මේගොල්ලෝ උපදෙස් ගන්න? අනෙක් කාරණාව තමයි දැන් අපි කවුරු කියන එකද පිළිගන්නේ? හමුදාපතිතුමා කියන එක පිළිගන්නවද? අජිත්‍රෝහණ මහත්තයා කියන එක පිළිගන්නවද? සෞඛ්‍යංශෙන් ඇවිල්ලා කියන එක පිළිගන්නවද? හරිතලුත්ගේ කියන එක පිළිගන්නවද? රජයේ වෛද්‍ය නිලධාරින්ගේ? කරුණා කළා නිකන් මේ නරි නාටකයක් නටන්න නැතුව අපි ආණ්ඩුවට කියනවා මේ ගන්න තීන්දුව සම්බන්ධයෙන් රටට කවුරු හෝ එක්කෙනෙක් මෙන්න මේක තමයි කොවිඩ් සම්බන්ධයෙන් අදහස. මෙන්න මිනි පුච්චනවද වලනවද කියන එක සම්බන්ධයෙන් අදහස. Breaking Dr. Okay.